ජනතාව නියෝජිතයන් හැටියට යම් ආයතනයකට ගිහිල්ලා ඒ ආයතනයේ අපට සියලු දීමුණා ඇතුළු වැටු තමන්ට වරක් නොවේ තමන්ගේ කාර්යබහුලයට වරක් නොවේ තමන්ට ලැබෙන සියලුම වර ප්‍රසාද ටික ඔබ අදපත් කරගන්නට කටයුතු කරන්න කටයුතු කරේ අපේ දරු පාලනයේ ප්‍රතිකාරවලට උදව් ලැබුවා හොලයි උද අද සමාන වේලාවට නොයේ ආකාරයට සමාජවාදී දේපලයේ හරිය මේ කතා කරන දේශපාලනයේ කතා කරනෝනේ ලෝකයේ යථාර්ථයක් වට අපි පතර සමාජගත යුතු පණිවිඩයක් වටවාදී යුතු වෙනවා සමාන වේලාවට මේ වෙනාවේ මහා ඉහි කතා කරන එක කණ්ඩායමක් ඉන්නවා බලකාරයේ පාලනයේ නියෝජනය කරනවා වැටු කිසිම දෙයක් ලබා ගන්නේ නැහැ කියලා හැබැයි මේ වැටු ලබා ගන්නේ නැති ඒ උදවිය තමයි ලබාගත් වැටුමර මාර්ගදලේ කියලා අද වෙනකන් කොහේදීව සමාජගත කරන්න පුළුවන් කමක් නැතිනේ එහෙනම් මේ සමාජගත කරන ලැබිච්ච ප්‍රථම අවස්ථාවල පරිවර්තනය කරන පරිවර්තනය කිරීම දේශපාලන ගරු පාලනයේ ප්‍රති කර්මාන්තුකම් කරලා බලනවා එක වසමකට රුපියල් 50,000ක ප්‍රතිපාද උදල් ප්‍රතිපාදනයක් ලබා දීමේ සමිතිය නම් කරන්න කියලා ඉල්ලීමක් කළා ඒ අනුව තමයි ඒ අදාළ සමිතිය මේ අවස්ථාවට සම්බන්ධ වෙලා තියෙන්නේ ඒ නිසා මේ තුලින් ගමේ සියලුම ජනතාවට පොතුවේ ප්‍රයෝජන ගන්න පුළුවන් කාර්යභාරයක් ඉස්මතු කරන්න තමයි මේ ක්‍රියාවලිය සිද්ධ කළේ තවත් කෙනෙකුට හිතෙයි මේක විතරද මෙතුමා කළේ කියලා නැහැ මෙතින්නේ මේ වසර දෙක පුරාවට ඉතුමා තමගේ ජනතාව වෙනුවෙන් කළ කීයයි මේ මොහොත ඉලෙවිලි मंत्री කරුණා පොලිතුවක් නැතුමනි ඒ වාගේ මහරාජිත අනිකුත් ප්‍රාදේශීය තවා 2020 අගෝස්තු මාසයේ මැදිවරණයෙන් පස්සේ මෙලි කාලයක් බලාපොරොත්තු ගොන්නක් කරමින් ආරම්භ මහ ජනතාව වෙනුවෙන් කරුණා පොලිතුවක් නැතුමනම් මේ වසර කිහිපයක් තමන් හරි අඹ කරගත්තා වූ දණින් යම් පිළිපොලක් කරුවා දීමනායකට කොට ඇදී පියල්ලා තමන් මෙලිමේ කැපවල වැඩ කළ සියලු දෙනාට යම් පිළිපරිත්‍යාගයක් කරන්න බලාපොරොත්තු වෙමි. එතුමාගේ දැක්ම තමයි එදා අපි 2020 යරුද්දේ අගෝස්තු මාසේ මැතිවරණයත් එක්ක එතුමා මෙන්න මෙහෙම දැක්මක් කියලා ඉදිරිපත් කළා. අපර මෞර්යම පුදුවාරු අභිමානවත් නයිවරන් දනෝ දක්ෂිණ දිවයිනේ මාතරණමු අනදී භවනීය පුරවරය නුන නගුවට මාතමක අත්යල්තල ගැනුවට සහෝද ඔබ වලට ඇලම් කරමි කියලා එදා අපේ කරුණා පුරිතුවක් දැක්තුමානම් තමන්ගේ ඡන්ද ව්‍යාපාරයේ දැක්ම ඒ උදෙට ඉදිරිපත් කළේ ඒ දිනකට අපේ ලංකාවේ දේශපාලන ක්ෂේත්‍රයේ විශාල පරිවර්තනයක් තිබුණා එකක් තමයි මහා මැතිවරණයත් එක්ක අපි අලුතෙන් මැතිවරණයට ඉදිරිපත් කළ ගෝලාදේ රාජපක්ෂ මැතිතුමාන මහා වීරයෙකු හැටියට අපි එදා දැක්කා අපේ දේශීය ගොඩනැගීමට ඒ විදිහේ මහා වීර පුද්ගලයෙක් හැටියට අපි දැක්කා ඒ විදිහේ කෙනෙක් හැටියට ඒ වගේම අනුරැස්ස ගත්තහම ඒ වෙනකොට අවුරුදු 36කින් මේ අනුරැස්සට පාලනයේ මන්ත්‍රීවරයෙක් නොහිරපු කාල පරිච්ඡේදයක් ඒ නිසා අනුරැස්සට අපිට පාලනයේ මන්ත්‍රීවරයෙක් අනිවාර්යෙන්ම ඕන කියන හැඟීම කාගේ බලවත් තුල තිබුණා ඒ නිසා ඒ වෙලාවේ අපි ඇත්තම කරුණා පිළිතුරක් දුන්නා මේ ඇත්ත දෙයක් නොදැක්කත් එතුමා පිළිබඳව අහලා දැනගෙන තිබුණා යමක් කරන්න පුළුවන් ශක්තිමත් ව්‍යාපාරිකයෙක් කියලා. ඒ නිසා අනුරැස්ස ප්‍රදේශයේ සියලුම දෙනා පායේ එතුමා ඒ විදිහට දැන හැදිනගෙන එතුමා කියනවා මම අනුරැස්ස වෙනකොට මේ ප්‍රදේශයේ පන්සල් වල ආණ්ඩුව වඳුරන්නේ නැහැ. ඒ වගේම මේ ප්‍රදේශයේ මහජනතාව හඳුරන්නේ නැහැ. අපි ඒ දැන හැදිනීම ඇති කරගත්තා
أنا أقول
රටේ නායකයන්ගේ අදූරදර්ශී ක්‍රියාවන් නිසා අද වෙලා තියෙන මේ අපේ අමාරු තත්ත්වය සමාජයේ වැඩිච්ච මේ ප්‍රපාතය ආර්ථික වශයෙන් වැඩුණ මේ අහෙමිය මේ ආපහු ගොඩ ගන්න මම හිතනවා ඉදිරියට හැකියාවක් ලැබෙන එකක් නැහැ කියලා ඒ තරම් දීර්ඝ වකවානුවක් පෙන්නනවා හැමදාම මිල වැඩි වෙනවත් ලයිට් බිල වතුර බිල ඒ වගේම අනිකුත් ආහාර මේ සියල්ලක් එක්ක ඒ විදිය වැඩි වීමක් තියෙන්නේ අද පාන් ගෙඩියක්වත් කන්න බෑ රුපියල් 300කට ආවන්න දානක් යනවා අපිට මෙහෙත් ගන්න දියෝ තින්ුන්දරේ එතනම බදර් වැඩිලා මැරෙනවා 500කට ගිහින් කුණු වලින් මෙහෙත් ගන්න දියෝ තින් මෙහෙත් බිලක් එක්ක ඒ තරම් දුරට තියෙනවා වකවානුවක් ඉතින් මෙවන් කාල වකවානුවක් තුළ අපේ කන්නා පොලිතුරක් මැතුමා කල්පනා කළා මේ මගේ තන්දලායකයන්ට මට දෙන්න දෙයක් නැහැ ඒ විදියට අපිට ප්‍රතිපාදනයක් නැහැ මට මේ ගංගල පාරවල් හදන්න ඒ ආදීම මේ පොරොන් මේ තියෙනවා මේ පත්‍රයේ දින දැන්තරට දුන්න එතුමාගේ කාර්යභාරය එතුමා බලාපොරොත්තු මත මේ උපන් ගමන මාතර දිස්ත්‍රික්කයේ කරන්න බලාපොරොත්තු වෙච්ච වැඩ කොටස් තියෙනවා ඒ එකක්වත් කරන්න හම්බුනේ නැහැ නමුත් එතකොට එතුමාට මේ වෙලාවේ හිතට තියෙනවා සැනසීමක් මං ගත්ත වැටුපට නැහැ මං ගත්ත පඩියට නැහැ මම මේ පඩිය වැටුප මම අරගත්තේ නැහැ මට උදව් උපදව් කළ මගේ මහ ජනතාව වෙනුවෙන් මගේ තන්ද පාක්ෂිකයෝ වෙනුවෙන් මං ඒක පරිත්‍යාග කළා කියලා හිතේ සැනසීමක් ඇති කරගන්න පුළුවන් ඒ නිසා මේ වෙලාවේ මේ සියලු දාම කල්පනා කරගන්න මේ කරුණා කරුතුමත් මෙතුමාගේ මේ ගෙදර මේ දිමාපි කොයි තරම් ඔයාට කන්න බොන්න දීලා කාල දීලා සතුටු වෙලා මේ ස්ථානයේ නොයෙකුත් අය ධර්ම දේශනා ඒ වගේම දන්සල් නොයෙකුත් පරිත්‍යාග දීමනා සිද්ධ කරපු භූමියක් මේක මේක අපිට අමුතු තැනක් නෙවෙයි අපිට හුරුපුරුදු තැනක් අපි කාදු දීපු තැන මෙතන ඇහිලා අපි කතා බහ කරමින් සතුටු වෙච්ච තැන මේක ඉතින් අදත් මේ භූමියේ මෙතුමා මේ කාලවකවානුව තුළ ලබාගත් කයෙන් ලබාගත් වැඩු දීමනායක හරි හම්බ කරගත්ත දේ මේ අවුරුදු දෙකක් එක්ක අවුරුදු දෙකයි දින ගානක් එක්ක මම හම්බ කරගත්ත මට මේ රජයෙන් ලැබුණ දීමනා මෙච්චරයි මෙන්න ඒ දීමනා සියල්ල ඔබ වෙනුවෙන් මම පරිත්‍යාග කරනවා කියලා ඔය ආයතන ඒ සියල්ලම දෙනවා දීලා එතුමා විදහක් වෙන එතුමා කල්පනා කරනවා මොකද්ද මම නයල මම ඒ විදිහම කරගත්තේ නෑ ලැබුණ දීමනාවක් මම දුන්නා කියලා ඒ නිසා එතුමා ආපහු ඡන්ද ව්‍යාපාරයකට එන්න හිතාගෙන ගහන ගැටයක් නෙවෙයි මේක සමහර වෙලාවට මම කල්පනා කළයි ඔය ඉතින් අපිට කොටහක් දීලා ආපහු කාල හරියන නැතිවරණයකින් අපේ ඡන්ද ගාන ගන්න කරන මුණ්ඩුවක් මේක කියලා අනේ යම් මේ නෑ එකක් නෑ මේක එතුමාලිය මාත්‍යක කියලා අහත පොළොවට කඩාගෙන වැටුණයි කිව්වක් ආයෙනම් මං ජීවිතේට ඡන්දයට නැතිවරණයකට නම් ඉදිරිපත් වෙන්නේ නෑ කියලා ඒ නිසා එතුමා ආයෙවදාවත් නැතිවරණයකට ඉදිරිපත් වෙන්නේ නෑ එතකොට ඒකත් මේ වෙලාවෙ මම මතක් කරනවා මේ ජීවනා දෙන්න රවට්ටන්න නෙවෙයි ඔයාලට ඇත්තමම පිරිසුදු හදවතකින් පිරිසුදු තියාගෙනාවේ පොත හැංගීමෙන් මේ පරිත්‍යාග ඔයාලට සිද්ධ කරගන්න ඒ නිසා මේ වෙලාවේ අපි එතුමානන්ට අපේ කරුණා පරිදුවක් මෙතුමානන්ට අපේ අනුරැති නායකයානන්ට අපි ස්තුතිවන්ත වෙනවා පින් කරනවා මේ පරිත්‍යාගය පිළිබඳව ඉතින් මේ වෙලාවේ කල්පනා කරගන්න අපි බොහෝ ආදරය කරන කෙනෙක් රූපවාහිනියෙන් දකින කෙනෙක් ජාතකවල කටපාඩම් වෙච්ච කෙනෙක් මම දකින හැටියට අපේ අත්නායකයේ මුදිත මේ රත්න මෙතුමා මේ හොඳට බලදහම් දන්න හොඳට ත්‍රිපිටකය පිළිබඳව දන්න එතුමා දකින්න ලැබීමත් වාසනාවක් අපිට ඒ නිසා අපි එතුමා ඇතුළු කොට ඇති ආරාධිත අමුත්තන් සියලු දෙනාටමත් වින්දෙමි පහබවත් වෙච්ච මේ සියලු දෙනාටමත් අනුමෝදනාව සිද්ධ දැක්මින් අපේ කරුණා කොරිතුවක් මෙතුමානන්ට කිවාත් කාලයක් අපි වෙනුවෙන් මේ සමාජය වෙනුවෙන් සේවය කරන්නට රත්නත්‍රයේ පිට ලැබේවා දෙවියන්ගේ ආශිර්වාදය ලැබේවා නියෝගී සම්පත්තිය ලැබේවා කියලා කවුරුත් අපි ප්‍රාර්ථනා කරමු එතුමාට ඒ ශක්තිය ලැබේවා කියලා නගර සභාව අපිට නොමිලේ පොත්තු හැමෝටම නෙවෙයි අඩු ආදායම් ලබන අය ඒ පෙරහරේ අන්ත එකට දීදී මම
ඒ පොත් තාමගේ පුස්තකාලයේ දෙදර තියෙනවා. ඒ පොත් මත නොලැබුණා නම් අපි තාත්තා ඉලක්කතලා තාමගේ ඉන්දියාප්ප වෙලලාවකවත් අහෝද ගන්න බැහැ. මම මදුල්ලේ නගර සභාවේ ඉදිරි පිටින් යනකොට මම 25ක් කරනවා මදුල්ල මහනගර සභාවේ. ඕක නොතිබුණා නම් මට ඉගෙනගත්ත පොත්පත් වලින් හැබැයි අවනදාස පොදුවක් මෙතුමාගේ ඔබ ඉගෙන ගන්න ඕන දේ මෙන්න මේකයි. අපි දුප්පතෙක් වෙනා ඉපදෙන්න පුළුවන්. හැබැයි දුප්පතෙක් විදියට මැරෙන්න ඕන නෑ. මගේ තාත්තා දුප්පත්. ඒත් මම මුළු රටම දන්නා කෙනෙක් උනා තාත්තා මැරෙන්නත් කලින්. ඒකට ලොකු ආඩම්බරේ මං ගමනාහරි සීලසේ ධර්මදලාවේ ඉන්නකොට මගේ අම්මයි තාත්තයි බදුල්ලට වෙලා රූපවාහිනියට වැදගෙන ඉන්නවා. මම දැහැර යන තුරු ඒක මට විශාල සතුටක්. ඒ සතුට මම මගේ තාත්තටයි අම්මටයි දුන්නා. මම මේ ආදරණීය අම්මලා තාත්තලා කියන්නේ ඔබට යන්න බැරි වෙච්ච තැනට අධ්‍යාපනින්ත නිලිය ව්‍යාපාර මෙලිසොල් මුදලාහි ඇති දුප්පත් කෙනෙක් මගේ නෑ. මේ පුද්ගලයා පුළුවන් වුණා කොළඹ යන්න. මෙතුමත් එහෙම කෙනෙක්. ඒ නිසා මෙරට ව්‍යාපාරික ලෝකයේ අපි හංගන දෙයක් තමයි පොඩි තැනින් ඇවිල්ලා මේ ලොකු තැනකට ආපු අයව අඳුන්නා නොදෙන්නේ. අඳුන්නා නොදෙන්නේ. ඒක ව්‍යාපාර වලින් වෙන්න පුළුවන්. ඒක ක්‍රිකට් වලින් වෙන්නත් පුළුවන්. ඒ නිසා කිසිම රැකියාවක් පහත් රැකියාවක් නෙමෙයි. සාන්ද්‍ය සූර්ය ක්‍රිකට් බැරි වුණා නම් අද මාරු වලනවා මොහොතේ. ඔහු ඊට වෙනස් පැති ඔහුගේ හැකියාව. ඔහු අධ්‍යාපනයේ ලක්ෂයේ නෙවෙයි. ඔහු ශිෂ්‍යත්ව තේ මම ශිෂ්‍යත්ව දෙවිව බදුන්නේ. මම බදුන්න දිස්ත්‍රික්කයෙන් අති විශිෂ්ට විදියට ශිෂ්‍යත්වයේ පේ අන්නක සිගාවත් රස නැති කැවි කතා වල් පොළ බිම අතුත නිදි මොලක දුක් කතා කල්ගිය රෙදි නැරලි ඇඳ සැලි කුණේ වක ඇල්මෙන් නතුරු උදලින් ඉදිරි වැඩ කතා ඇත්ත අපි නිගා නොකා නිගා කැර තිබුණේ එක කරිසමයි කරිසමයි දිනකටේ ගොම නැට්ටක් උඩ කැප්පෙලිය කොළ අතුරලා පැදුර ඒකුම්කින් තේ නැට හඳුනේ අර මේ ගොම වලින් පණි මේ හඳු දැස්ස ඒ වගේ ඉගෙන ගන්න ඔබේ දරුවන්ට දෙකම පුරුදු කරන්න. අද අපේ අධ්‍යාපනයේ තියෙන විනාශය තමයි අපේ හඳුනේ දොස්තරවරුන්ම ඉංජිනේරුවරුන්ම තරන්නට යයි. අපි තෝමස් අල්වා එඩිසන් ආගන්න ගියද? තෝමස් අල්වා එඩිසන් පන්තියෙන් දොස්තරයෝ. හේතුව පාඩක කන්දෙන් නැහැ.
අම්මා තෝමස් ගෙදර ඉඳන් ගියන්නේ. තෝමස් මේ බල්බෙක හොයාගන්න. පන්දියේ කොම්මෝන. ඒ ඔබේ දරුවෝ ගැන කල්පනා කරන්න ටිකක් වෙයි. දැන් මම මගේ ඉස්කෝලේ පිටිපස්ස දෙන්නේ තමයි ඉන්නේ. මට ඉස්සරහ පෙන්නේ ඉන්න බෑ. මම සපත්තු නෑ. උදු විද්‍යන්නේ අතක් නෑ. දැන් අර අර ඒවත් එක කරදේ. තනුදර කවදාවත්. කවදාවත් ඉස්සරහ පෙයින්දට ඉන්න ළමයි තමන්ගේවත් එක කාටවත් දුන්නේ නැහැ. මම තියාගන්න ඉස්කෝලේ ඉස්සරහ පන්තියේ ඉන්නේ ටීචර් කොට්ට අල්ලන. ඒගොල්ලෝ පස්සේ හොයන්න පුළුවන් ඒගොල්ලෝ කඩේ ගියාවට එහෙම ගියොත් කල්පනා කළා මේ එල්ලන්ගේ කොණ්ඩවල වේගයෙන්ම දුවන උකුණෝ ඉන්නේ කාර්යය හැමදාම එක්කේ අපි ඒකට කියනවා පශ්චාත් උපාධි පරීක්ෂණ කියලා. පිටිපස්සේ නැතර උපාධිය ඇත්තටම ඔබ පොලිතුරක් මන්ත්‍රීතුමා අනුගමනය කරන්නේ මාවත් සම්දවණි කරා. මොකද මම අධ්‍යාපනයේ ඉහළට ගිහිල්ලා මෙලදී ජනමාධ්‍යයේ ලකුණක් බවට පත් වුණා. සාජ්ජය සූර්ය ලකුණක්, සුසන්තිකා ලකුණක්. හැබැයි දුප්පත් දෙන්නම ලෝකෙ හිල්ලුව මේ දුප්පත්තු දෙන්න. ශිෂ්‍යත්ව දෙන්න දුන්නාම පෙය. ඒ රැකියා බෙදන් දෙපා දරුවන්ගේ ඔබේ දරුවන්ට ව්‍යාපාර රැකියාවක් තියෙනවා නම් ඒක පොඩි කාලේ ඉඳලා ඉන්නවා. ඉගෙන ගන්න ලැබුණුව වැඩි නම් උගන්න. ඔය අද තරම් දෙවම්පියදී බුද්ධිමත් දරුවෝ හාමුදුරුවනේ කවදාවත් එක දිගන්නේ. අද ඉස්සර මාවතද පරිතුමා ඉදුනේ ලක්ෂයකට එක්කේ. අද නෑ හැම විතරකම උපදීන්නේ බුද්ධිමත් නම්. පොත්තර බුද්ධිමත්ද කිව්වොත් අවුරුදු දෙක යනකොට අම්මගේ ඕන් එක අරගෙන ඇඳගෙන ඇඳගෙන යනවා. දැන් මම පොත්තර මන්ත්‍රී දුපාන මේ කාලේ කරේ ඇඳින්න ඉරුව. දැන් පොඩි දන්නවා ඇහිලා තියෙන්නේ උරන්ත නෙවෙයි අනිත්. ඒ පොඩිනේ දන්න. සින්ද මගේ බීවිලි දැන් අවුරුදු 4. මං ගොඩක් දෙන් ගෙවදෙන්නේ මිනිවිලිත්. මට දැන් ළමයින්ගේ ලෝකය පේන්නේ. මට වඩා මගේ බීවිලි දැනුනි කොහොමද? ඒ වගේම ඔබේ දරුවෝ දෙදෙනා නිපොරස. පන්දාසන් දෙකට කියනවා අපි හැමෝටම වරක් දුරුතුමිය පන්ති ළමයින්ට කියලා තිබුණා හෙට අත්වැඩ මොනවද දෙදෙනි කරාගෙන ඉන්නේ. ඒක ළමයින් දැක්ක බැරි නිසා හැදුවුනි සයිට් එක. හදලා
ලාමෙන් නිදාගත්ත උදේ ශරීරය හැදීන්නේ. එතකොට එයාගේ අක්කා එයා රැ නැගිටලා මල් කඩ කඩ ඇවිද්දා. පොටු දෙකක් ඕනේ. අත රැ මල් කඩනවලු. එයා මල් කඩ කඩ ඇවිද්දි අක්කාගේ පතුල චරිතේ කොට උද. චරිතේ කැහැලි අතකට කැවුවා. පස්සෙන්ද මල්ලි වැටිලා දැනගත්ත මේ අක්කාගේ වැඩ කැරෙන්නේ නෑ. ගත්ත සිලි බල්ල කැරෙන්නේ දාගෙන ඉස්කෝල ගියා. මේසේ උද තියාගෙන ගියා පිටේ. ඒක හෙව් මේ මොකද? මේක ටීචර් නිගම් වරු පෙරේත කරපු නඩබුන් චයිට් එක කෑවි කියලා. සීයෙන් සීය. මොකද හේතුව? ඒ ළමයා නිර්මාණශීලී. දැන් මට පොඩි කාලේ ඉඳන් මම ගෙදර ඉන්නේ. අර උදා ගියා ඉස්කෝල. අවදන්නේ ටීචර් කියලා පූසෝ දෙන්නේ වරකටවා දෙන්නේ. ඒ ළමයාට පූසෝ වදින්න බැහැ. ඒ ටීචර් තව විනාඩි 30 ඉතින් තේරෙනවා පූසෝ දෙන්න පොරකටව බලන්න. බබා මුතුන් දන්නවද වලිද දෙක කියනවා. අනන විදිය ටීචර් එක්කා. ටීචර් ඇහුවා කො පූසෝ දෙන්න. ටීචර් ඒකා මේක කෑවා. මේකා ඒක කෑවා. දැන් පිට සිහියෙන් සිහිය දීලා තාම කල්පනා කරනවා. ඒකා මේක කෑවා නම් මේකා ඒක කෑවා නම් කෝ ඒකා? ඇත්තටම ලංකාවේ පොඩි ළමයින්ගේ බුද්ධිය මනින්න තියෙන්නේ එක වස්ත්‍රේ දරුවන්. අපි ගණන් නොගන්නේ ඔය ප්‍රාථමික වර්ෂවල දරුවන්ගේ ක්‍රියා. මගේ අපේ මාත්‍රීතුමාගේ පොඩි කාලේ දුක්ති. ඔච්චර දුක්තිකද කිව්වොත් අපිට පෙළහන් වලු නෑ. නෝරේවි මම කුලී එද කිරි නැති සවිද මැටි දිලේ මම ඔකේ බුදු පිළිමහර. චෛත්‍ය හර. එක දවසක් මම කල්පනා කළා බුදු පිළිමයක් හදලා දැන් ඒක අම්මට දෙන්න ඕන වදින්න. ඒ මේ ධාතු උන්නාන්තරක තෝ වදින්න බැයි. නංගි නිදි. මම මේ ඉඳලා එක කරාම්බුල දැරේ. ගලවලා බෝලේ කරපු වැටුනා. අවුරුදු 7ක් මගේ පිළිම වහන්සේට මම වන්දනා කරනවා. අපි නුවරදිගේ කොළඹට මාරු වෙන දවසේ පිළිම වැටුණා. වැඩි තරම දානුනාසේ උඩ වැඩ කරා. ඉලාරවරි අම්මා දැනගත්තේ අපිට චීන සෙල්ලම් බඩු ලැබුණේ නැහැ. අපි අපේම සෙල්ලම් බඩු වලින් ජීවත් වෙනවා. ගොරුපල කඩමින් මුහුරු දැන්න කඩමින් ඒ දුක්ඛිත ජීවිතයේ ඔබේ දරුවාට දෙන්න ඒ කපන් දෙපා. ඒ කැපුවොත් වෙන්නේ ඒ දරුවා අස්සේ ඉන්න ප්‍රඥාව ලැබෙනවා. මොකද අපිට ආලෙන් දෙයෝ කියන්නේ මම මෙතුමාගේ පරමාර්ථයෙන් ඉන්නස ගත්තේ. මම දැක්කේ තරයි කියලා කියන්නේ ඒ මගේ ඔළුවට වැදුනේ මම කොටු කළ කරද්දී සූර්ය ගහ පතලෙන් ප්‍රතිමත් මහත්ය එහා කෑල්ලේ කොටු කළ කරන්න ඇති. මොකද අපි ඒ තරම්
ඒකම පිළිසිඳත් ආයතන. ඒකට සාමාන්‍ය විතර දුරගමන කියනකොට මම 60 ගාන අපීරද කොච්චර දුරද ඒ මතක තැන්නේ නැහැ. මම යලි කොච්චර වෙලාදයිද මේ කාලෙදි මම මේ අර දතුන් බලකට නැවත ආවේ. මම ආවේ දෙකම ආරට පාස්නේ. මම බයයි උනා නෑ නෑ අමාරටම මේක පටන් ගන්න කියලා. මම ලංකාවේ ඉන්න හිතලාම මම කයට ආවනම් හරි. බැරි වුණා අවසානයේදී දෙකම ආරින් වෙලා ආවද පිළියෙල දුන්නත් ඇදීම නිදිද. ඉතින් දෙකෝ කියන ආදරණීය සහෝදරවරුනි මම ඔබේ ඉන්නත්තේ ඒකයි. ඔබේ දරුවා ඕනෑම වෘත්තියක උඩට යනවා. විශේෂයෙන් පුතු ඉගෙන ගන්නේ මම පොල්ලන් කියනකොට ඇයි ඉගෙන ගන්නේ? ඉගෙන ගන්න එක සරකා මොකදද? පොල්ලන් ඉගෙන ගන්නේ ඇත්තම කොච්චර ගැහනු දිනුවද කියුවොත් අධ්‍යාපන අධ්‍යක්ෂක වරුන්ගේ 190ක් තාත්තා ග්‍රාම සේවක අපේ මන්ත්‍රීවරු දිස්ත්‍රික් ලේකම්වරු 175ක් තාත්තා නීතිඥ 165ක් තාත්තා ඇත්තම දිනින්ද මොකද වෙන්නේ? තව අවුරුදු 5ක් යන්න කලින් ව්‍යාපාර අධ්‍යාපනය අර වීදට දෙන්න එපා. හොඳ වෘත්තිය වෛද්‍යවත් ඉංජිනේරුවත් නෙමෙයි. විවිධ විශිෂ්ටයෝ පොලිසියේ ඉන්න මට තියාගන්න ලංකාවේ ඕනම හොරෙක් අල්ලන්න ශ්‍රී ලංකා පොලිසියට යන්නේ පැය දෙකයි. අල්ලන්නත් ඒ දන්නවා කවුරුද ඉපන්නේ. ඒ පොලිසියට දෙන්නේ ශ්‍රී ලංකා පොලිසිය තමයි හොඳටම දන්නේ හොරා කවුද. ඒ දෙයියන්ට ඒක කරන්න කියක් නෑ. අවසනාව මොකක්ද දන්නවද මේ ස්ථානයේ? අපේ ඉන්න විශිෂ්ට පොලිස් නිලධ හරින් විශ්‍රාම ගියාම තමන් අල්ලපු මිනිහරුන් ගැන පොතපත ලියලා නැහැ. පොතපත ලියලා නැහැ. මම දන්නා බොහෝ රහස් පරීක්ෂකවරු ඕළුගල ගැන අහලා ඇති. සත්තුතුරේ ඕළුගල අති විශිෂ්ට රහස් පරීක්ෂකවරු. මගේ මිත්‍රයෙක්. මම ඔය අපරාධ ගැන තොරතුරු එයාගෙන් අහනවා. මගේ දැනදාම කියනවා ඔය ටික ලියන්න. ලීන සමාජයක පෙන්වන්නේ රිකට් ක්‍රීඩකයා කොච්චර යහපත්ද අපි විශ්ිෂ්ටයි. මොකද පොලිසිය කියන්නේ වම්බුවල ඉඳන් අපරාධයක් කරාම නෙවෙයි හොනේ. ඔගොල්ලෝ පොලිසිය කියන්නේ ඒක කියන්නේ ඒක පොලිස් අධිකාරියන්ගේ චූටිද. නමකට තියාගන්න ස්කොට්ලන්ඩ් යාර්ඩ් රහස් පොලිසියවත් අපේ තරම් දක්ෂ නිරාමී ඒවා අගය කරන්නේ කවුද? ඒක ප්‍රතිපලය පොලිසියට පිරිමියන් නැරෙන්න කැමතියි. ඒ අනුවාදය කාන්තාවන් විසින් පුරවන්නේ. මම කෙටි අදන් සැකීම ඔබට කළේ එකක් තමන් සතු අත්කරන දේවල් ජනතාවට පැවදීම ඒ පැවතුනේ කොහොමද? මම මේක
අපේ සුදම් සරා හරින් දයනා තම මම කරන ඒක මම දැනගත කරන්න ඒක පරිවර්ත කරන්නේ වැලිවල හිරේ දර ඇති ඉතින් කවුරු ඉතිරිවම මම පොල්පාන කරා කියන්නම් මේ සංකල්පය සෙසු මන්ත්‍රීව දෝතර දෝතර දින ආයිසරය මන්ත්‍රී දුරේ කියන්නේ දැන් මේ විතර වීවයි තුඩා වේ වැනි අය ශ්‍රේෂ්ඨයි එන්නේ පෙරේදා හම්බකලේ ධර්ම සේනාවයි රුපියල් 50000 ගෙන් පොතේ ඉති අපිට හොඳ දේශපාලනක් කියන විදියයි ඊළඟට සී ලබ්ධි ලබ්ධි කන්නන්ද මේ පළාතේ එතුමා ශ්‍රී ලංකාවේ අධ්‍යාපනයේ කන් පිට හැදුවා මම ඉගෙන ගත්තේ කන්නන්දගේ අධ්‍යාපන කරලා පළලේ ඔබ දන්නවද එතුමා මැරුවේ කොහොමද කියලා ආන්දුර රුපියල් 25ක පින්පත් යැදුවා ඒ නිසා ඕනම ශේස්ත්‍රයක දරුවන් ගැන හිතන්න අද නිමිතක් කරගන්න මේ වරම කතා කරන්නේ අපි තුන් නැවත නැවත කාය කමු වෙලා මෙතන සිදුවී තිබෙන කතාව කරමු හැමෝට මේ හඳුරට විශේෂයෙන් බොහොම පිං මේ කතාව අහගෙන හැමෝට කියලා මේ හඳුර දෙනවා නැවත බොහොමස්තුති හැමෝට අපිට අද හරි සතුටුයි. ඇයි ඒ සතුට? අකුරත් ආසනය කියන්නේ පතාක යෝජව බිහිවෙච්ච ආසන. ඉංග්‍රීසි ආණ්ඩුව කාලේ තිප්පලේ වනිදසේකර මන්ත්‍ර සභාව හිටියා. එතුමා තමයි දෙකින්ජල සෙන්ටරල් එකේ නාම. ඊට පස්සේ දොස්තර එස්.ඒ. වික්‍රමසිංහ මැතිතුමා හිටියා මේ ආසනේ. ඊට පස්සේ එතුමා හිරගෙදරට යන එතුමාගේ බිරිඳ ඩොරින් වික්‍රමසිංහ සුදු කාන්තාවක් ඉස්සෙල්ලම මන්ත්‍ර සභාවට ගිය මේ ආසනේ. ඊට පස්සේ මම දිගට ඉන්නකොට ආසනේ අවුරුදු 30කට නායකත්වය ගන්න කවුරුත් හිටියේ නැහැ. දිස්ත්‍රික් මන්ත්‍රීවරු හිටියා. මෙතුමාට අපි ආරාධනා කරා. මෙතුමා බෑ කිව්වා. මෙතුමයි බිරිඳයි දරුවෝට ගෑනවට අපි ගියා. අපේ මන්ත්‍රීතුමල්ලා ඒ ගමේ අපේ ක්‍රියාකාරීන් ගිහිල්ලා ඒ බිරිඳගෙන් සහ දරුවන්ගෙන් අවසරය ඉල්ලුවා. අකුරැස් ආසනේ වෙනුවෙන් අපිට තරඟ කරන්න මෙතුමා දෙන්න කියලා. ඒත් දෙවෙනි වචනයක් දුන්නේ නැහැ. පස්සේ තමයි බොහොම අමාරුවෙන් මේ වචනය ගත්තේ. එතුමා එහෙම අමාරුවෙන් තමයි මේ දේශපාලනට ගෙනාවේ. එතුමා ගෙනල්ලා හොඳ නායකත්වයක් දුන්නා. මාතර දිස්ත්‍රික්කේ කවුරු මොනවා කිව්වත් මාතර දිස්ත්‍රික්කේ මන්ත්‍රීවරු හයක් ආවේ මෙතුමා තරඟ කරපු නිසා. නැත්තම් ඉන්නේ අපිට පහයි. නැත්තම් ඉන්නේ පහයි මෙතුමා තරඟ කරපු නිසා තමයි බොහෝ දෙනෙක් උගතුන් සහ වියවුතුන් උගතුන් සියලු දෙනාම ඡන්දෙ දුන්නා මෙතුමාගේ මේ දර්ශනය දැකලා. මෙතුමා දියුණු ප්‍රකාශනයේ මෙතුමා කියා සිටියා මම මට හම්බ වෙන වැටුප මගේ කාර්මණ්ඩල දීමන තෙල් වියදම් පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයෙකුට හිමිවන වරප්‍රසාද සියලු දේ ගමේ ඔබ වෙනුවෙන් පරිත්‍යාග කරනවා කියලා මෙතුමා දියුණු ප්‍රකාශනයේ කිව්වා. අපි ගෙන්ගට ගිහිල්ලා ඒ දියුණු ප්‍රකාශනයේ ගමේ අයට ගෙදරින් ගෙදරට දීලා කිව්වා මේ අපේ අකුරැස් ආසනේ නියෝජනය කරන මේ කරුණාකරතුග මෙතුමා වෙනුවෙන් ඔබේ ඡන්දය පාවිච්චි කරන්න ඔබ මේ අපි මේ විශ්වාසය කඩ කරන්නේ නැහැ කියලා. ඒක නිසා තමයි ලංකා ඉතිහාසයේ අකුරැස් ආසනේ තනිමනාප විශාල සංඛ්‍යාවක් ලැබුණේ මෙතුමාගේ ප්‍රතිපත්ති ප්‍රකාශනය නිසා. ඉතින් අද අපි මේ අවුරුදු දෙකකට පස්සේ මාස 24කට පස්සේ එතුමාට හම්බ වෙන 1 කෝටි 20 ලක්ෂය අද ඔබගේ සමිතියේ ප්‍රයෝජනය සඳහා පරිත්‍යාග කරනවා. ඒකෙන් ඔබ සමිතිය අරන් ගිහලා ගමේ ඔබේ සමාජිකයන්ට කියන්නේ ගමේ අයට කියන්නේ අපේ ආසනේ නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීතුමාගේ හම්බ වෙන සියලු වැටුප අපේ ගමට අපේ දියුණුවට අපේ සමිතියටයි මේ දුන්නේ. මේක තමයි වෙන්න ඕන. මේක තමයි වෙන්න ඕන. මේක හැබැයි ඉස්සරහට ඔබතුමාට පොඩි පාරාවලක් වේවි. පාර්ලිමේන්තුව 225ක් ඉන්නවා. අනිත් 224ම මේක කරන්නේ නැහැ. මේක කරන්නේ ඔබතුමා විතරයි. ඒ නිසා මේක කවදා හරි කරකැවිලේ මේකෙන් අපිට අද ගැටලුවක් ආවා කියලා. ඒ වුණාට අපි ගත්ත තීරණය ගමු කරු මන්ත්‍රීතුමනි.
අපි මිනිස්සු ඉස්සරහා පොරොන්දු වෙච්ච දේ කරමු. දැන් අපි මේ විශ්වාසය ලංකා ඉතිහාසයේ අපි අකුරැස්සෙන් ඉතිහාසගත වුණු ආසනයක් හැටියට. අපි ඔබතුමත් මේක ඉතිහාසගත වෙන්න ඒ රාන් අකුරෙන් කවදා හරි මේක ලියයි කියයි කවුරුත්. ඒ නිසා මම ගොඩක් සතුටුයි ගන්න. මම ඔබතුමාගෙන් ඉල්ලීමක් කරනවා. ඔබතුමා මෙතෙන්ද කිව්වා මම තවත් ඡන්දය ඉල්ලන්නේ නැහැ දේශපාලනේ ඉන්නේ නැහැ කියලා. එහෙම කරන්න එපා. එහෙම කරන්න එපා. ජනතාව සෑදී පෙළ ගැසී මෙච්චර විශාල සංඛ්‍යාවක්. අද මේ ආසනයේ එක ග්‍රාමසේකව සම 103යි. මේ 103 ලක්ෂයකට ආසන්න ඡන්ද සංඛ්‍යාවක් ඡන්ද පුජ්‍යලයන් ඉන්න ආසනයක්. ඒ නිසා මේ අය වෙනුවෙන් ඔබතුමා කැපවීමක් කරන්න. ඔබතුමා අතේ මුදලින් තමයි මේ මහජන සේවය කරන්නේ. අද කොළඹ ඉඳලා මහජන දිනයට එනකොට ඔබ ඔබගේ පෞද්ගලික වියදමින් තමයි තෙල් ගහගෙන ඇවිල්ලා කෑම බීම දීලා එන අයට කෑම දීලා මේකට කර්තව්‍ය කරන්නේ. ඒ නිසා අපි අපේ මේ අපුරැස් ආසනයේ අහිංසක ගොවි ජනතාව සියලුම දෙනා වෙනුවෙන් ඒ මම ඉල්ලීමක් කරන්නේ ආයි තන්දිල්ලන්නේ බෑ කියන්න එපා. ඒ වචනේ අද අයින් කරගන්න. අයින් කරගෙන අපි මේ අවුරුදු තව තුනක් තියෙනවා. ඒ තුනක් තුල සේවය කළා ඒ ජනතාව. ඔබ මේ විදිය සේවයකට යනකොට ඔබට ආරාධනා කරයි. ඒ ආරාධනය පිළි අරගෙන නැවත අපුරැස්ස වෙනුවෙන් කැප වෙන්න කියලා ඉල්ලීමක් කරමින් ඔබ මේ කරන වැඩේට අපි ඔබේ ගෝලයන් හැටියට අපි ඉතාම සතුටින් අපි කොට්ටාසේක පළවෙනි පුරවැසියන් හැටියට අපි ජනතාව ඉස්සරහා පොරොන්දු වුණු ඒ පොරොන්දුව මා දිෂ්ඨ කරනකොට අපි නැවත වතාවක් සතුටින් ජීවත් කරමින් ඔබට ඒ සඳහා තව ඉස්සරහට කටයුතු කරන්න ශක්තිය ධෛර්යය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමින් ඔබ සියලු දෙනා සුබ දවසක් අපේ පරණ වචනය තව මතක් කරනවා ආයි නැගිටිනවා අපි නැගිටින නිසා සුබ දවසක් කියන වචනය පාවිච්චි කරමින් මම නිහඬවයි ස්තුතියි මම ආවා කියනවා එරල් මහත්තයා ඉස්සර කවියක් වෙන නතර මීන පවති කැත කෝළු තුනේ මුතු දේශපාලන කරලියේ
අමතක නොවන සිද්ධීන් කීපයක් කරේ කියන්නේ. මෙරට හැම දේශපාලන නායකයෙක්ම ඇමතිකමට යට වෙච්ච අය බොහෝ ඉන්නවා. හැබැයි අපේ මන්ත්‍රීතුමා ඇමතිකමට රාජ්‍ය ඇමතිකමට යන්නුනේ නැහැ. එතුමන මන් දන්න හැටියට ආරාධනා කීපයක් ලැබුණා රාජ්‍ය ඇමතිකම් ලබා ගන්න. හැබැයි එතුමාගේ ළඟ තිබුණේ ප්‍රතිපත්ති. එතුමා ඔබ හැම සම දෙනා ඉදිරියේ මේ පොරොන්දුවක් දුන්නා. මොකද ඒ පොරොන්දු? අකුරු ඇස්ස නගරය හදන එක. ඒ වගේම දම්පැල්ල විනි ප්‍රීඩා ඉඩමෙන් අක්කර 100ක් ලබාගෙන කර්මාන්තපුරයක් හදන එක. ක්‍රීඩාංගණයක් හදන එක. ආදාහනාගාරයක් හදන එක. මෙවැනි සුවිශේෂී පොරොන්දු කීපයක් ඉටු කරන්නට එතුමාට ලැබුණා. එතුමා පණිවිඩ යවුවේ මම දන්න හැටියට. මම නිවැරදිව දන්න හැටියට මට මේ කිසිවක් එපා මට දෙන්න අකුරැස්ස නගර සැලසුම ක්‍රියාත්මක කරන්න. මට දෙන්න මම ආයෝජකව ගේනවා. මට දෙන්න විනි ප්‍රීඩා ඉඩමෙන් අක්කර 100ක් පොරොන්දු විදියට ඉඩම ලබා දෙන්න. එතන ආදාහනාගාරයක් ඉදි කරන්න. ක්‍රීඩාංගණයක් ඉදි කරන්න. මෙන්න මේ ටික මට දෙන්න. ඊ ආර මට ඇමතිකම් රාජ්‍ය ඇමතිකම් එපෑකෝ එකම මන්ත්‍රීවරයා හැටියට ඔබගේ තන්දෙන් පත්තුණු කරුණාකරුණ ප්‍රමෙතුමා නම් කරන්න පුළුවන් කියන එක මම මේ අවස්ථාවේ මතක් කරනවා. ඊතෝදී මෙවැනි නායකෝ බිහි වෙන්නේ තමත් අල්ප අල්පයි මෙවැනි මන්ත්‍රීවරු. ඉතාල අපේ කලින් වූ විදියට ඉතිහාසගත වෙච්ච මන්ත්‍රීවරු ඉන්නෝ අකුරැස්සනේ තුන්න දොස්තරේ ශ්‍රී වික්‍රමසිංහ මහතුමා. අන්නේවැනි නමක් බවට කරුණාකරුතෝක මහතුමා පත් වෙනවයි කියන එක අපල විශ්වාසයි. ඒක ඒකාන්ත. ඒ වගේ හිතවතුනි අපිට තවම කාණ්ඩක් මම මතක් ගන්න. මෙතුමා දේශපාලන නායකයෙක් හැටියට ආදර්ශමත් ඉදිරියට වැඩ කරන නායකයෙක්. පෞගිය අරගල කාලේ සමහර අයට එන්න බැරි වුණා ගමට. හැබැයි මෙතුමා ඒ කාලේ ජනතාව හම්බෙන්න මේ ස්ථානයට ආරක්ෂාවක් නැහැ. තනියම ඇවිල්ලා ඔබ අප හමු ජනතාවගේ ප්‍රශ්න විසඳන්න සාකච්ඡා කරා. ඒ වගේම තමයි තමන්ට ලැබුණ හැම අවස්ථාවකදීම ජනතාව වෙනුවෙන් පෙනී සිටින කටයුතු කරා. ඒ වගේම තමයි හිතවතුනි දුකටපත් වුණා නම් කෙනෙක් ඒ පත්ත්‍ය දුක්ක දුකට පත්ත්‍ය අයට පිහිට වෙන්නට රාජ්‍ය ස්වභාවයෙන් අපට මතක් කර දෙන්නේ. තමගේ දේශපාලන ඉදිරිපිට යම් කිසි කනගාටුදායක තත්ත්වයක් ඇති වුණා නම් එතන කරුණාකරුතෝක මෙතුමා ඉන්නේ. එතන ඉන්නේ එතුමා. සම මෙන්න මෙවැනි සූසේජ මන්ත්‍රීවරයෙක් එක්ක තමයි අපි වැඩ කරන්නේ. මේ මන්ත්‍රීවරයා බලාපොරොත්තු වන රැකියා දෙන්න ඇත්ත. හැබැයි දැන් රැකියා දෙන්න අපාම රැකියා දෙන්න කාටවත් අපාම ඔබ කවුරුද දන්නේ. ඒ නිසා අපට රැකියාවක් දුන්නේ නැතයි කියලා චෝදනා දාන්න අවශ්‍ය නැහැ කෙනෙකුට. මේ රට ආර්ථික වශයෙන් පසුබෑමට ලක් වෙලා තියෙන මූල හේතුව නිසා වුණ. හැබැයි කනගාටුට කණු තමයි එවැනි කාලයක තමයි කරුණාකරු දුක පෙතුමාට පත් වෙන්න සිද්ධ වුණේ. එවැනි කාලෙ මිට කලින් පත් වුණා නම් මේ අකුල සාපන තිබෙන්නා වූ අඩුපාඩු සියල්ල විශ්ත කරලීම එතුමාට හැකියාව ලැබුණා. ඒ වගේම රැකියා දීමේ ශක්තිය එතුමාට ලැබෙනවා. හැබැයි මේ රටේ පවතිනා වූ තත්ත්වය මත එවැනි දේවල් කිරීමට හැකියාවක් ලැබෙන්නේ නැහැ. ඒ නිසා අපි ඔබට ඒ ගැන අපි තරහක් ඇති කරගන්න එපා කවුරුවක් කරා. එතුමාගේ ප්‍රතිපත්ති අගය කරමින් එතුමත් එක්ක එකට ඉන්න. අපි කවදාවත් ඔබතුමාට කියන්නේ නැහැ දේශපාලනේ හැරයන්න කියලා. අපි කවදාවත් ඔබතුමාට කියන්නේ නැහැ මැතිවරණ ඉදිරිපත් වෙන්න එපා කියලා. ඔබ වැනි නායකයෙක් අපට අවශ්‍යයි. ඔබ මෙතනින් හිස්සුණත් තවත් නායකයෙක් අකුරැස්සෙන් බිහි වෙන්නේ නැහැ. අමාරුවෙන් ගොඩනගාගත්තු නායකයා ඔබයි. මේ සියලු දෙනාගේම නායකයා ඔබයි. මේ සියලු දෙනා වැඩි හරියම තනි මනාපේ පුද කරේ ඔබටයි. අපි සියල්ලම වැඩ කරේ ඔබටයි. ඒ නිසා ඔබ බෞද්ධික විදියට කලකිරිලා මේ දේශපාලන භූමියෙන් ඈත් වෙන්න යන්න එපා. මේ සියල්ලම තනි කරලා ඔබත් සමග අපි ඉන්න බෑ කියන එක මතක් කරමින් හැමදාම ඔබේ සෙවණ පිටුපස අපි ඉඳින් ඔබ යන ගමන ජයග්‍රහණය කරලීමට
මේ සීලු දෙනාම කැප වෙන බව මතක් කරමින් ඔබගේ අනාගතය ජයග්‍රහණ වේවා කියලා ප්‍රාර්ථනා කරමින් මම නියද වෙනවා ශ්‍රවණී ස්තුති මම ඉදන්නේ අද සුවිශේෂී දවසක් මේ ලංකා දේශපාලන ඉතිහාසයේ පළමු වතාවක් තමයි මන්ත්‍රීවරයෙකුට ලැබෙන සියලුම දීමනා සහ කාර්ය මණ්ඩල ලැබෙන පැටුත් සහ දීමනා සියල්ලක්ම තමුන්ගේ ප්‍රදේශයේ තමුන්ගේ දිස්ත්‍රික්කයේ තමුන්ගේ ආසනයේ ජනතාවගේ සුභසිද්ධිය සඳහා යොමු කරන අවස්ථාවක්. මම හිතන්නේ මේක ඓතිහාසික අවස්ථාවක්. මීට පෙර කතා කරපු අපේ ස්වාමීන් වහන්සේ එවැගෙන අපේ මහාචාර්යතුමා සභාපති මණ්ඩලා ඒ සඳහන් කරපු ආකාරයට මේක ලංකාවේ පළමු අවස්ථාවක්. මයිතනේ මේක ලංකාවේ විතරක් නෙවෙයි වෙනත් රටක තමුන්ට ලැබෙන සියලු දීමනා දීපු මන්ත්‍රීවරයෙක් ඇති වෙරන්නේ. ඇත්තට මේකට ප්‍රධාන හේතුවක් වන්නේ මම දේශපාලනයට පැමිණෙන අදහසක් තිබෙන හැ. අපි දේශපාලනට කතා කරගෙන යන ගියොත් පසුගිය පළාත් පාලන මැතිවරණයේ 2018 පෙබරවාරි 10 වෙනිදා පවත්වපු එවකට අපේ ශාසනයේ හිටපු අපේ සංවිධායකවරයා වෙනත් කඳවුරක් සොයාගෙන යන අවස්ථාවේ තමයි මේ අපේ ශාසනය පොදු ජන පෙරමුණට නායකත්වය දෙන්න අවුරුදු නැතුව අවස්ථාව. ඒ වෙලාවේ අපි අපේ සභාපති කරු සභාපති මුණ්ඩාස ගමගේ මැතිතුමත් අපගේ දිස්ත්‍රික් නායක දලස් සහප්පේ මැතිතුමත් එකතු වෙලා තමයි මෙන්න මේ මැතිවරණ නායකත්වය දෙන්න කියලා මට අවස්ථාව ලබා දුන්නේ. ඒ මැතිවරණයේ අතිවිශිෂ්ට විදියට අපිට අපේ ශාසනය මාතර දිස්ත්‍රික්කයක් ලංකාවේ වැඩිම ප්‍රතිශතයක් ලබා ගන්න දිස්ත්‍රික්කයක් බවට පත් කර ගන්න පුළුවන් වුණා. ඊට පස්සේ 2019 නොවැම්බර් 16 වෙනිදා තමයි මේ රටේ ජනාධිපතිවරයා ඡන්දය දෙන්නේ. එදා මේ අපේ ශාසනයට නායකත්වය දීලා ලංකාවේ වැඩිම මේ ජනාධිපතිවරණයේ වැඩිම ප්‍රතිශතයක් ලබාගත් දිස්ත්‍රික්කයක් බවට ගණ සලාපිරු මැතිතුමාගේ නායකත්වය යටතේ අපේ ජනාධිපතිවරණයේ වැඩිම මනාප සංඛ්‍යාවක් ලබා ගන්න පුළුවන්කම ලැබුණා. ඊට පස්ව මම කල්පනා කරා මගේ දේශපාලන අවසන් කරන යුතුයි. මට දීපු රාජකාරිය මට පුළුවන් ආකාරයට මම ඒක ඉෂ්ට සිද්ධ කරා. ඒ සභාපතිවරුන්ගේ මන්ත්‍රීවරුන්ගේ සහ උපසිරු දෙනාගේ ආධාරමකාර ඇතිව එම නිසා මේ වගේම එදා 7-8000ක් මම ආසනයේ ජනතාව ගෙනල්ලා මගේ විශ්‍රාමයාම දේශපාලනේ සමුගැනීමේ තීරණාත්මක අවස්ථාව මම එදා කතා කළා. මේ කතා කරපු වෙලාවේ ඇත්තටම අපිට අමතක කරන්න බැරි චරිතයක් මේ වෙලාවේ තියෙනවා. මගේ කතාවෙන් පස්සේ මයික්‍රොෆෝනේ ලබා ගත්තේ අපේ දිස්ත්‍රික් නායක රජිතී අවස්ථාවේ දලස සලාපේරු මැතිතුමා. එතුමා මොනවද කිව්වේ? දැන් ඔබට විශ්‍රාම ගන්න අවස්ථාවක් නෙමෙයි. ඔබතුමා අනිවාර්යෙන්ම අපේ ශාසනයේ ජනතාව නියෝජනය කළ යුතුයි. මාතර දිස්ත්‍රික්කයේ තුල ඔබ ඒ නාම යෝජන ලබා දිය යුතුයි. එහෙම කියන්න ප්‍රධාන හේතුව මොනේ? එදා පළාත් පාලන මැති වෙන අවස්ථාවේ අපේ කඳවුර අත්හැරලා ගිය උදවිය ජනාධිපතිවරණයෙන් පසුව අපේ කඳවුරට එක් වෙලා අපිට නාම යෝජන ලැබෙන්නේ නැtei කියන ප්‍රකාශයන් ආසන පුර දිස්ත්‍රික්කයේ පුලත් ලබා දීම හේතුව නිසා එතුමත් කාන්දර විජේසේකර අමාත්‍යමත්ව අවස්ථාවේ ඔවුන්ගේ ඉල්ලීම වුණේ අනිවාර්යෙන්ම අපේ ශාසනය තුළ ඒ සංවිධායක ධුරය ඉදිරියට කරගෙන යන්න ඕන. ඔබතුමා නාම යෝජන අත්සන් කරනකම් අපි දෙබලත් ඒ නාම යෝජන අත්සන් කරන්නේ නැති කියන ඉතාම වටිනා කියන අදහසක් කරමින් ඔවුන් මගේ ඉල්ලීමක් ඒ අනුව තමයි අඩුම ගාන මරණාධාර සමිතියකවත් නිලධාරියක් දරපු නැති මට අපේ ශාසනයේ අපේක්ෂකය වශයෙන් නාම යෝජන ලැබෙන්නේ. ඒ අවස්ථාවේ ඇත්තටම ගත්තොත් මම මාතර දිස්ත්‍රික්කයේ තුල තියෙන ඒ ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල ප්‍රාදේශ සභාවල ඉන්න මන්ත්‍රීවරුන්වත් හරියාකාරව මම අඳුරන්නේ නැහැ. මට අවස්ථාවේ දීපද මම කොහොමත් මේ මූදට වැටලා තියෙන මම මේක පීනලා ගොඩෙන්න ඕන. ඒ අවස්ථාවේ සභාවේ සභාපතිවරු ඉදනත් ඒ වගේ මන්ත්‍රීවරු ඔබතුමාලා සමාජ සමාගම් හදාගෙන විශේෂයෙන්ම අපි සඳහන් කරන්න ඕන මේ අවස්ථාවේ ඒ අවස්ථාවේ අපේ සමානුපාතික ක්‍රමයේ
ඡන්දයට ඉදිරිපත් වෙච්ච ඒ මහත් මහත්තුන් එකතු කරගෙන අපිට පුළුවන්කම ලැබුණා මේ දිස්ත්‍රික්කය තුලම අපේ ඡන්ද ව්‍යාපාරය ව්‍යාප්ත කරන්න. ඒ අනුව අපි මාතෘ ලියාපදිංචි කියලා සංවිධානයක් හැදුවා. ඒ සංවිධානයේ තුල විශාල ජනකොටසක් අපිත් එක්ක එකතු වෙලා විශාල කර්තව්‍යයක් කරන්න අපේ අදහස් ගොඩක් ඒ වෙලාවේ ඔබතුමන්ලා පිළිගත්තා. මොකද හේතුව ඒ මැතිවරණයට ඉදිරිපත් වෙනකොට මේ මෙවැනි ගත්තයක් රටේ නම් තිබ්බේ නැහැ. ඒ ප්‍රධාන හේතුව රටේ විතරක් නෙවෙයි ලෝකේ අපි මැතිවරණ ජයග්‍රහණය කරන් පස්සේ මේ කොරෝනා මසංගතය මුළු ලෝකෙම දරා ඒක වෙලා ගන්නට උනේ. ඒ අවස්ථාවේ මට ඇත්තනම ජාත්‍යන්තරත් එක්ක පිවිච්ච ගනුදෙනුත් එක්ක ඒ ජාත්‍යන්තර ව්‍යාපාර ප්‍රජාවත් එක්ක එකතු වෙලා මගේ අදහසක් තිබ්බා මේ ප්‍රාදේශීයකම් කොටස් 17 මැඟුරු ධර්මාන්ත 17ක් විවෘත කළා මේ ප්‍රදේශයේ තනු ධර්මයන් රැකී අවස්ථාවක් ලබා දෙයි. ඒ වගේම මට උවමනා තිබ්බා අපුරේ ශාසනය තුල වසර 35කින් මන්ත්‍රීවරයෙක් නොහිටපු ආර පරිච්ඡේදයක මන්ත්‍රීවරයෙක් පත්වනන් පස්සේ මේ මේ අපුරේ ශාසනය දෙන අඩුපාඩු අපේ අපුරේස රෝහල ඒ වගේම බස් නැවතුම්වල ඒ මානින්බඩ ආදානාකාරය කර්මාන්තපුර ඇතිකිරීම නොයෙකුත් සංවර්ධන යෝජනා ගොඩක් උතුමන්ලාගේ අදහස් වලට යොමු කරා. මොකද ඒවා කළ හැකි කරන්න පුළුවන් හත්ක තිබ්බ නිසා. ඒත් අපේ අවාසනාවට මේ කොරෝනා වසංගතය ඇවිල්ලා ලෝකයම වෙලාගෙන මාත් එක්ක සන්ධානගත වෙච්ච මාත් එක්ක ඇතුළුවන් ගහපු ඒ ව්‍යාපාරික ප්‍රජාව ඒ චයින රටේ ඒ අය මේ දක්වා අපේ රටට එන්නත් අපිට චයින වලට යන්නත් අවුරුදු තුනකින් මේ දක්වා බැරිුණා. එම නිසා මා බලාපොරොත්තුවේ සංවර්ධන කටයුතු අපේ ශාසනය තුළ යෙදතරන් පුළුවන්කමක් ලැබුණ නැහැ. ඒත් අපේ රජයෙන් ලබාගත හැකි හැම දෙයක්ම රැකී රක්ෂා ඒ වගේම සංවර්ධන කටයුතු හැම දෙයක්ම වට කරන්න යම් කිසි කොටසක් කරන්න පුළුවන්කම ලැබුණා. ඒ ගැන මම සතුටු වෙනවා. ඒ වගේම අපි මේ මැතිවරණය පවත්වන අවස්ථාව මම ඔබතුමන්ලා අතර දියුණු ප්‍රකාශනයක් ඉදිරිපත් කරා. මේ ලංකා දේශපාලන ඉතිහාසයේ පළමු අවස්ථාවට ඒ නීතිඥ මහත්මයා මාත් එක්ක මේ මෙතන ඇවිල්ලා ඉන්නවා දියුණු ප්‍රකාශනයක් අත්සන් කරපු. ඒ දියුණු ප්‍රකාශනයේ මම අදහස් දැක්වේ මට ලැබෙන වැටුප් සහ සියලු දීමන. ඒ වගේම මාගේ කාර්යාලය මණ්ඩලයට ලැබෙන වැටුප් සහ ඒ සියලු දීමන මේ ආසනයේ ජනතාව අතරේ දිස්ත්‍රික්කයේ ඒ තියෙන සංචාරකම් වලට බෙදා දෙන්න. ඒ අනුව තමයි අද පනුම අවස්ථාව මේ අකුරේ ශාසනයේ ග්‍රාම සේවය අවසන් 103. ඒ තියෙන සමිති වලට රුපියල් 50,000ක මුදලක් අද දවසේ බෙදනවා. ලබන සතියේ මේ වසර දෙකේ ඉතිරි මුදල් අපේ අල්ලපු ආසනය වෙන වැඩිම ආසනයට බෙදා දෙන්න අදහස් කරනවා. ඒ වගේම සෑම වසරකම මේ කර්තව්‍ය කරන්න ඉදිරියට මම බලාපොරොත්තු වෙනවා. ඒ අමුණ්ඩ ලැබෙන වැටුප් සහ දීමනා පමණක් නෙමෙයි ආදරණීය සහෝදර සහෝදරවරුනි මන්ත්‍රීවරයෙකුට වෙනත් ලැබෙනවා මාසික වැටුප ලැබෙනවා. ඒ වගේම කාර්යාල දීමනා විශාල මුදලක් ලැබෙනවා. ඒ වගේම ස්ථාවර ජංගම දුරකථන දීමනාවක් ලැබෙනවා. ඒ වගේම ඉන්ධන දීමනාව ඒ වගේම සහන මිල පාර්ලිමේන්තුවේ භෝජනාගාර සපයන ආහාර පාන ඒ වගේම නොබිලේ සැපෙන පුන්න වෛද්‍ය ශ්‍රක්ෂණ ඒ වගේම පාර්ලිමේන්තු ඔසුසනෙන් නොබිලේ සැපෙන ඖෂධ මන්ත්‍රි නිවාස සංකේතයෙන් ලබා දෙන නිල නිවාස ආණ්ඩුපක්ෂ සමාජිකයන්ට පමණක් අමාත්‍යාංශ අධීක්ෂණ දරුවන් සමග සමග ලබා දෙන වාහන හා ඉන්ධන ඒ වගේම නිල කෑමක මන්ත්‍රීවරයෙක්ම ආසාවලත් එක්ක ගන්නවා ඔවුන්ට ලැබෙන නිල රිවෝර්ඩ් පිස්තෝලේ 9mm ලැබෙන ඔහුගේ ආරක්ෂක අඩුගානේ ඔය කියන කිසිම දෙයක් මන්ත්‍රීවරයෙක් වශයෙන් මේ දක්වා ලබාගෙනත් නැහැ ඉදිරියට ලබා ගන්න අදහස් කරන්නේ. ඒ වගේම ජනාධිපති මන්දිරය ඇතුළු රජයේ සංචාර බංගල හා නිවෙල නිවාඩු නිකේතනවල අපිට ඕනෑ තරම් අවස්ථාවල ගිහිල්ලා නොමිලේ ඉන්න පුළුවන්. ඒ වගේ විදේශ සංචාර අපිට ලැබෙනවා. ඒ ලැබුණත් මම රජයේ මුදල් වලින් ඒ සංචාර නොකළ බව මේ අවස්ථාවේ ඔබතුමන්ට දැනුවත් කරන්න ඕන. මගේ පෞද්ගලික මුදලෙන් තමයි මම සංචාර වලට ඒ මුදල් රජයේ සංචාර වලට ඒ ගමන් කරන්න මගේ පෞද්ගලික මුදලෙන් බව මම ඔබතුමන්ට
එමනම් ඔබතුමාලා සතුටක් ඇති මටත් විශාල සතුටක් තියෙනවා මේ මන්ත්‍රීවරේ වශයෙන් පත් වුණන් පස්සේ මෙවැනි කාර්යයක් කරන එකම මන්ත්‍රීවරයා බවට ඔබගේ මනාපයෙන් පත් වුණු ඒ අකුරේ සමාජ දිස්ත්‍රික්කයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා බවට පත් වුණා ඒකම ඔබතුමාලාට දකින්න ඇති පසුබිය ආර සීමාව තුළ සුවාදීන කණ්ඩායමක් වශයෙන් අපි මන්ත්‍රීවරු 10 දෙනෙක් ආනුපක්ෂයේ ඉඳගෙන සුවාදීනවල වුණා. ඒකට පමණක් අවස්ථාවක් මගෙන් මාධ්‍ය වේදීන් සහ නොයෙකුත් අපේ මන්ත්‍රීවරු සභාපතිවරු නැහුවා ඇයි ඔබතුමා මේ වගේ තීන්දුව තීරණයක් ගත්තේ කියලා. ඇත්තට මේ තීන්දුව තීරණ ගන්න හේතුව වුණේ මගේ ආසනයේ මගේ දිස්ත්‍රික්කයේ ඒ සංවර්ධන කටයුතු වලට ඒ නායකත්වය අපිට අවස්ථාවක් ලබා දෙන්නේ නැත්නම් අපිට එවැනි තීන්දුව තීරණ ගන්න අවශ්‍යතාවයක් වුමනාවක් නැහැ. ඊට පස්සේ තමයි ඔය කණ්ඩායම් ගිහිල්ලා ස්වාධීන වෙලා ඒ විපක්ෂ ආසන විපක්ෂයේ අසුන් ගන්න ගත්තේ. ඒත් අපි විපක්ෂය අසුන් ගත්තේ නැහැ. අදටත් ආණ්ඩු පක්ෂය ඉඳගෙන ඒ ආණ්ඩුවෙන් ලබාගත යුතු ලබා ගන්න තියෙන හැම දෙයක්ම මේ දිස්ත්‍රික්කයේ සාපරේ ශාසනය ජනතාවට ලබා දෙන්න කටයුතු කරන බව මම මේ අතයි ප්‍රකාශ කරනවා. අපිට පසුගිය කාර පරිච්ඡේදයන් තුළ ඒ රාජ්‍ය අමාත්‍ය ධුරයන් ලබා දෙන්නට ඒ වර්තමාන ජනාධිපතිතුමා අපිට ආරාධනා කළා. ඒත් මම කල්පනා කරා ආදරණීය සහෝදරවරුනි අපි ඔබ 69 ලක්ෂයක් දීලා පච්චරම ගනිමු ජනාධිපතිතුමා අපේ නායකත්වයට නැත්තම් තුනෙන් දෙහික බලයක් ලබාගත පාර්ලිමේන්තුවේ අග්‍රාමාත්‍යතුමෝරේ අපිත් එක්ක නැත්තම් ඒ අමාත්‍ය ධුරවල ඒ තනතුරවල නැත්තම් මම ඇයි මේ රාජ්‍ය අමාත්‍ය ධුරයක් ලබාගෙන මම කොහොමද ඒ අය දිවිදියෙන් ගිහලා වාඩි වෙන්නේ. ඉතින් එම නිසා මම හිතනවා අපිට රාජ්‍ය අමාත්‍ය ධුරය අවශ්‍ය වෙන්නේ නැහැ. ඒ මන්ත්‍රී ධුරය ඇති ඒ ලබාගත් රාජ්‍ය අමාත්‍ය ධුර සහ අමාත්‍යවරුත් එක්ක තියෙන සම්බන්ධතාවය සහ එකඟතාවය උඩ මට පුළුවන්කමක් ලැබෙයි කරන්න පුළුවන්කම මට හොඳටම දකින්නවා. අපේ ආසනයේ දෙන අඩුපාඩු ටික අපි ඉදිරි වසර දෙක තුන තුළ ගොඩනගා ගන්න අවසන් කරන්න පුළුවන්. අපිට ගැටලු නැතුව නෙමෙයි ගැටලු තියෙනවා. මේ පවණක් අය ඔබ සිල්ව දෙනා දන්නවා පසුගිය කාල පරිච්ඡේදය තුළ අපේ දේශපාලන නායකයන් ඇහුම්කන් නොදීමේ ප්‍රතිපත්තිය කියලා. පවණක් අවස්ථාවට ඒ නායකයන් යම්කිසි අමාත්‍යවරුන් කීපදෙනෙක් එකතු කරගෙන ඔවුන්ගේ වට එකතු වුණා හැර මේ ආසනය තුළ මේ දිස්ත්‍රික්කවල දෙන අදදන්පත් වෙච්ච මන්ත්‍රීවරුන්ගේ ප්‍රශ්න ගැටලු විසඳන්න ඔවුන් උත්සාහයක් ගත්තේ නැහැ. ඒ හේතුව නිසා තමයි අපි ස්වාධීන මන්ත්‍රීවරුන් වශයෙන් කණ්ඩායමේ 10ක් අපි එකතු වෙලා අපි අදටත් ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායමත් එක්ක ඒ අමාත්‍ය මන්ත්‍රීවරුන් එක්ක එකතු වෙලා මේ අපේ තියෙන ප්‍රශ්න විසඳා ගන්න මේ දක්වා සටන් කරමින් සිටිනවා. එම නිසා ආදරණීය ඔබ සියලු දෙනාටම මම සමාව ඉල්ලනවා පසුගිය 2006 මහමැතිවරණයේදී මට මනාප 115,000 අධ්‍යාපන ප්‍රමාණයක් ඔබතුමන්ලා ලබා දීලා අනුමනාප 34,000 අධ්‍යාපන ප්‍රමාණයක් ලබා දීලා අකුරැස්සේ ආසනයේ තියෙන ප්‍රශ්න විසඳන්න ඔබේ නායකයා බවට පත් කර ගැනීම සම්මත. එම නිසා ඔබතුමාලාගෙන් සමාව ඉල්ලන්න වෙනවා මෙන්න මේ අපි බලාපොරොත්තු වුනේ ඔබ බලාපොරොත්තු වුනේ ඒ යුතුකම් කොටස ඉෂ්ට කරන්න බැරි නිසා නෙවෙයි. ඒත් වර්තමාන ජනාධිපතිතුමා පැමිණීම සමග මා විශ්වාස කරනවා මෙන්න මේ ආසනවල තියෙන පොඩි පොඩි අපේ ආදේ සභාව තුළ තියෙන ප්‍රශ්න ගැටලු විසඳීමට ඌ අවස්ථාවක් ලබා දෙයි. එහෙම නුනොත් ඔබතුමාලාටත් අපිටත් යම් කිසි දිනක තියෙන ඉදිරියේදී දේශපාලන වශයෙන් ගන්න සිද්ධ වෙයි. ඒ කෙසේ වෙතත් ආදරණීය සහෝදරවරුනි මම පොරොන්දු ඉෂ්ට කරා මම ඔබතුමාලාට යම් කිසි ප්‍රතිපත්ති ප්‍රකාශනයක් ලබා දුන්නා. ඒ වගේම දිනු ප්‍රකාශනයක් ලබා දුන්නා. ඒකේ තියෙන ඇලපිල්ලක් ඉස්පිල්ලක් නැර හැම දෙයක්ම ඉෂ්ට සිද්ධ කරන්න ඉදිරියේදී කටයුතු කරන බව ඔබතුමාලාට සපත කරමින් මේ අවස්ථාවට සහභාගී වූ ඔබ සියලු දෙනාට වාසනාවන්ත සුභාගතයක් ප්‍රාර්ථනා නිර්මාණය දෙනවා කොමිස්තු. Thank you.
Thank you.